அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு உபசமட சாமிய உதாவிவா மாஹிதவத் சகோதர சகோதரினி இஸ்லாம் ஹேந்தின்வீமக் பெனேட்ட பிலித்துரு வெடசட்டஹன யன நமின் அததின சிலோன் தௌஹீத் ஜமாத் சங்விதானய மகின் பவத்துனு லபன மிம வெடசட்டானே அரமுன பிலிபந்தவ සංවිධානයේ සභාපති තුමා විසින් ඔබට පැහැදිලි කර දෙනු ලැබුවා. සැබවින්ම ජාතීන් අතර ශක්තිමත් සහජීවනයක් ගොඩනැගීමේ අරමුණෙන් පවත්වන මෙම වැඩසටහන තුළින් අද මෙම ශ්‍රී ලංකාවාසී සියලු ජනතාව අතර හොඳ යථාර්ථවාදී අවබෝධයක් දැනුමක් ජාතීන් අතර පවතින සුහදත්වය පිවිතුරු මට්ටමින් අවබෝධ කරගත හැකි තත්වයක් උදා කරවීම තවදුරටත් අපි මෙම වැඩසටහන අරහා බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනේ ප්‍රථමයෙන්ම මා හැඳින්වීමේ කතාව වෙතට යොමු වෙනවා මුස්ලිම් වරුන් වශයෙන් අපි ඉස්ලාම් ධර්ම අදහනවා ඉස්ලාම් ධර්ම කියන්නේ දැනට වසර 1445කට පෙර මක්කමේ මොහම්මද් නබිතුමාණන් විසින් මේ ලෝකයාට අවසාන් වරට හඳුන්වා දෙනු ලැබපු දහමක් ඉස්ලාම් මුලින්ම හඳුන්වා දුන්නේ මොහම්මද් තුමාණන් විසින් නොවේ ඉස්ලාමිකයන්ගේ විශ්වාසය අනුව මෙලොවේ පළමු මිනිසා වන ආදම් තුමා එතුමාගේ සහකාරිය වන ඒව තුමිය ඒ දෙදෙනාට දාව උපන් සියලුම මිනිසයන් මුල සිටම අදහන ඇදහු ආගම වශයෙන් මුස්ලිම් ජනතාව අපි විශ්වාස කරන්නේ ඉස්ලාම් ධර්ම. එම නිසා තමයි අපි ඉස්ලාම් ධර්මයේ වක්තෘවරු සෑහෙන පිරිසක් සිටනවායි කියලා අපි පවසන්නේ. අවසාන වක්තෘවරයාණන් වශයෙන් මොහම්මද් තුමාණන්ව අපි හඳුන්වා දෙන්නේ. මොහම්මද් තුමාණන් ඉස්ලාම් ධර්ම තුල ප්‍රාරම්භක වක්තෘවරයා වුණා නම් අපි අවසාන වක්තෘවරයා වශයෙන් හැඳින්වීම පරස්පරයි. ඉස්ලාමීය විශ්වාසයට අනුව මොහම්මද් තුමාණන් අවසාන වක්තෘවරයාණන්. එතුලින් අර්ථවත් වන්නේ එතුලින් ගම්භීරමාන වන්නේ මෙලොවේ මිනිසාගේ පැවැත්ම පටන්ගත් දා සිට ආරම්භයේ සිටම අනාදිමත් කලක සිටම පැවතෙන ධර්මයක් වශයෙන් ඉස්ලාම් ධර්ම පවතින එක තමයි මුස්ලිම් ජනතාවගේ විශ්වාසය. එතුලින් ප්‍රධාන වශයෙන් උගන්වා දෙනු ලබන පණිවිඩය තමයි ලා ඉලාහ ඉල්ලල්ලා. නැමදීමට සුදුසා අල්ලා හැර අන් කිසිදු දෙවි කෙනෙක් නොමැත කියන පණිවිඩය. අවසාන වශයෙන් මොහම්මද් තුමාණන් ඉස්ලාම් ධර්මයේ පණිවිඩය හඳුන්වා දෙනකොට මොහම්මදුර් රසූලුල්ලා මොහම්මද් තුමාණන් ਸਰව බලධාරී දෙවියන්ගේ වක්තෘවරයාණන් කියන පණිවිඩය මොහම්මද් තුමාණන් හඳුන්වා දුන්නා. නැමදීමට සුදුසා අල්ලාහ් හැර අන් කිසිවෙක් නොමැත මොහම්මද් තුමාණන් ਸਰව බලධාරී දෙවියන්ගේ වක්තෘවරයාණන්. මේ පණිවිඩය තමයි ඉස්ලාම් වල මූලික හරය. එසේනම් මෙම ලෝයේ පැවැත්ම මෙම ලෝවේ නිර්මාණය මෙම ලෝවේ බිහිවීම මෙම ලෝවේ අවසානය මරණින් මතු ජීවිතය මේ කාරණා පිළිබඳවත් මෙම ප්‍රතිපත්ති අරහා ඉස්ලාම් විවිධ කරුණු ප්‍රකාශ කරනවා ඉස්ලාම් විශ්වාස කරනවා තදින්ම මේ ලෝකයේ සමස්ත විශ්වයම නිර්මාණය කරේ අල්ලා යන එකම එක් දෙවි කෙනෙක් විසින් බව අල්ලා යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ මුස්ලිම් ජනතාව අදහන දෙවියන්ගේ නම වශයෙන් නොවේ යම් කිසි කෙනෙක් මෙලොවේ සුපර්නැචරල් පවර් ස්වභාව ධර්මයාගේ ස්වභාවයෙන්ම පැවතෙන බලයක් සුපිරි බලයක් පවතිනවායි කියලා විශ්වාස කරනවා නම් ඒ බලයට යම් කිසි නමකින් ආමන්ත්‍රණය කරනවා නම් එසේ ආමන්ත්‍රණය කරනු ලබන එකම බහු නොවන එකදු අයකු වන දෙවියන් තමයි ਸਰව බලධාරී දෙවියන් වන අල්ලා කියන පණිවිඩය ඉස්ලාම් ජනතාව විශ්වාස කරනවා මේ ඇදහිල්ල විශ්වාසය ප්‍රකාශ කරන්නට යම් යම් හේතු තිබෙනවා මම ඒක දිගටම පවසනවා ඒ එකම දෙවියන්ට අපි අල්ලා යනුවෙන් ආමන්ත්‍රණය කරනවා මේ අල්ලා නැමදීම සඳහා තමයි මේ ලෝව නිර්මාණය කර තිබෙනවායි කියන පණිවිඩය තමයි ඉස්ලාම් ලබා දෙන්නේ එසේනම් යම් කිසි එක් අවස්ථාවකදී මේ සමස්ත ලෝකයාම විනාශයට පත්වෙනවා කියන පණිවිඩය ඉස්ලාම් ලබා දෙනවා. ආරම්භයක් තිබෙනවා නම් ඕනෑම දෙයක අවසානයක් නිමක් තිබිය යුතුයි. තමයි ස්වභාව ධර්මයේ තිබෙන ධර්මතාවය. ඒ ස්වභාව ධර්මතාවයට අනුකූලව නිර්මාණයේ ආරම්භයේ විශ්වයේ නිර්මාණයේ වශයෙන් උත්
ඒ නිර්මාණයේ අවසානය ලෝක විනාශය විශ්වයේ විනාශය බවත් ඉස්ලාම් පවසනවා. මේක සමස්ත විශ්වයේ පවතින තත්වය. එක් එක් පුද්ගලයා සතුවත් එක් එක් ආරම්භයක් හා අවසානයක් තිබෙනවායි කියන පණිවිඩය ඉස්ලාම් ලබා දෙනවා. අපි සියලුම මිනිසයන් උපත ලබනවා. ඉස්ලාමීය ඇදහිල්ලට අනුව කුල්ලු මෞලීදින් යූලදු අලල් ෆිතරා. සෑම දරුවෙක්ම උපත ලබන්නේ ස්වභාව ධර්මතාවය මත. ස්වභාව ධර්මතාවය. මාසිය මේ සියලු කාරණා පවසන්නේ ඉස්ලාමීය පැතිකඩේ. ඉස්ලාමීය ස්ථාවරේ. සියලු දරුවන් ඉස්ලාමීය ධර්මතාවය මත තමයි උපත ලබනවයි කියන එක ඉස්ලාම් පවසා සිටිනවා. ඒ වගේම කුල්ලු නෆ්සින් දායිකතුල් මෞත්. සෑම ආත්මයක්ම මරණය භුක්ති විඳිය යුතුමයි. ඉස්ලාම් පවසනවා කිසිදු කෙනෙකු මරණින් වියතිරේක අවස්ථාවකට සටහන් වන්නේ නැහැ. මරණයෙන් විශේෂ නියමයක් ලබන්නේ නැහැ. සියලුම ජීවීන් නැසෙන සුළුයි කියන පණිවිඩය ඉස්ලාම් තරයේ ප්‍රකාශ කරනවා. එසේනම් උපත විපත කියන දේ නියත කරුණු වශයෙන් පවසන ඉස්ලාම් දහම තුල මේ දෙක අතර පවතින ජීවිතය පිළිබඳව දක්වන අදහස තමයි සර්වබලධාරී දෙවියන් 21 වන පරිච්ඡේදයේ 35 වන වැකියේ පවසනවා වනබ්ලූකුම් බිස්සරි වල් ඛෛරි ෆිත්නා ව ඉලයිනා තුර්ජවුන්. මම මේ අරාබි පාඨ ප්‍රකාශ කරන්න හේතුව මේ මගේ සොකී අදහස් නොවේ. ඉස්ලාම් දහමේ තිබෙන අදහස් කියන එක තහවුරු කරන්න. හොඳ හා නරක ක්‍රියාවලින් ඔබ සියලු දෙනාම පරීක්ෂා කරනු ලබනවා. නුඹලා සියලු දෙනාගේම යලි පිවිසුම මා වෙතයි කියලා සර්වබලධාරී දෙවියන් පවසනවා. ඔබ මෙම ජීවිතයේ උපත ලැබුවා නම් ඔබට මරණය නියතයි. ඒ උපත හා මරණය කියන ඒ දෙක අතර තිබෙන ඔබගේ తాවකාලික මෙම ජීවිතය නියම කරලා තිබෙන්නේ ඔබගේ හොඳ හා නරක පරීක්ෂා කරලා ලැබුණු පිණිස. පරීක්ෂණයකට අපි යටත් වී සිටනවායි කියන එක ඉස්ලාමීය ස්ථාවරයක්. 67 වන පරිච්ඡේදයේ දෙවන වැකියේ සඳහන් කරනවා අල්ලදි ඛලකල් මෞත වල් හයාත ලියබ්ලුවකුම් අයියුකුම් අහසනු අමල. ඔහු නුඹලාට මරණය හා ජීවේ ලබා දී තිබෙන්නේ නුඹලාගෙන් අලංකාර ලෙස ක්‍රියා කරන්නේ කවරෙක්දයි පරීක්ෂා කර බලනු පිණිස. වව්වල් අසීසුල් ගෆූර්. ඔහු අභිභවනය කරන්නේ ක්ෂමා කරන්නේ කියලා සර්වබලධාරී දෙවියන් පවසනවා. මෙම ජීවිතයේ අරමුණ ඔබ යහපත් ලෙසින් ජීවිතේ ගත කරනවාද අයහපත් ලෙසින් ජීවිතේ ගත කරනවාද ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මය ඔබේ ලෞකික ජීවිතය නිවැරදි මං පෙතකට ඔබ යොමු කරමින් ජීවිතේ ජීවත් වනවාද? එසේ නැත්නම් ඔබ අකීකරුව අවිනීතව අශීලාචාරව සදාචාර සම්පන්න නොවන මට්ටමින් ඔබ ජීවත් වනවා නම් ඔබේ ජීවිතයේ ඔබ මරණින් මතුවට අලාභ ලබන්න සිද්ධ වෙයි කියන පණිවිඩය ඉස්ලාම් ලෝකයාට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. දෙවන පරිච්ඡේදයේ 28 වන වැකියේ කයිෆ තක්ෆුරුන බිල්ලාහි වකුන්තුම් අම්බාත. නුඹලා සර්වබලධාරී එකම එක් දෙවි කෙනෙක්. මුස්ලිම් අපි අල්ලා කියලා ආමන්ත්‍රණය කරනවා. ඒ අල්ලා කියන වචනයට ඒ ස්ත්‍රීලිංග හෝ පුරුෂ ලිංගයට අයත් වචනයක් නොවේ. ඒක වචනයක් පමණයි. බහු අර්ථයක් අල්ලා කියන වචනයට අරාබි සාහිත්‍යයේම නැහැ. ඒ වගේම අල්ලා කියන ඒ වචනය කිසිදු ආදේශයක් නැති එකම දෙවියන්ට හඟවන වචනයක් වශයෙන් අරාබි ව්‍යාකරණවල සඳහන් වන නිසා අල්ලා කියන වචනේ මුස්ලිම් සමාජයේ භාවිතා කරනවා. නමුත් අපේ මනසින් අපි අදහන ඒ එකම දෙවියන් නුඹලාව නිර්මාණය කර සිටියදී කෙසේද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ? වකුන්තුම් අම්බාතන්. මේ ලෝකයේ තුලට නුඹලා ජීවිතය ලබා පැමිණීමට පෙර නුඹලා සිටියේ අජීවීව සුක්‍රාණුවක් ලෙසින් සංසේචිත ඩිම්බයක් ලෙසින් යුක්තාණුවක් ලෙසින් ජන්මාණුවක් ලෙසින් යම් කිසි මුල් අවස්ථාවේදී කිසිවක් නොමැතිව සිට පසුව යම් කිසි ජීවයක් ඇති තත්වයකට ඔබ පරිවර්තනය වුණා. ඔබ අජීවීවයි සිටියේ. ෆාහියාකුම්. නුඹලාට ඒ දෙවියන් ජීවය ලබා දුන්නා. සුම්ම යුමීතුකුම් සුම්ම යුහීකුම්. නැවතත් නුඹලාව මරණයට පත් කරනවා. නැවතත් නුඹලාට ජීවය ලබා දී සුම්ම ඉලෙහි තුර්ජවුන්. පසුව නුඹලාව ඒ දෙවියන් වෙත කැඳවනු ලබනවාය කියලා සර්වබලධාරී දෙවියන් පවසනවා. මේක අපේ විශ්වාසය.
මුස්ලිම් ජනතාව වශයෙන් මේ ලෝකේ ජීවත් වන වර්තමානයේ කෝටි 800ක ජනකායකින් කෝටි 200කට ආසන්න ජනකායක් 125ක ප්‍රතිශතයක් මේ පණිවිඩයේ සිටේ දරාගෙන සිටනවා අපේ විශ්වාසය අනුව අපි කවදා හෝ මරණයටපත් වෙලා නැවතත් අපගේ මේ ලෞකික ජීවිතයේ කුසල් අකුසල් පෞපින් අපගේ හොඳ ක්‍රියා හා වැරදි ක්‍රියා විභාග කරනු ලබන විමසනු ලබන මරණින් මතු ජීවිතයේ එක් දිනක ਸਰව බලධාරී දෙවියන් වෙත අපි සියලුම මිනිසයන් නැවත නැගිට සිටිය යුතුය කියන ඒ විශ්වාසය සියලුම මුස්ලිම් වරුන්ගේ හදවත් තුළ තිබෙනවා ਸਰව බලධාරී දෙවියන්ගේ පණිවිඩවලට අනුව ජීවත් වුණු පුද්ගලයා පමණයි මරණින් මතු ජීවිතයේ ජයග්‍රහණය ලබන්නේ ඒ විජයග්‍රහණය සදාකාලීන ජීවනය එය සතුටෙන් සොම්නසින් සම්පූර්ණ ප්‍රීතියෙන් සියලුම සුඛෝපභෝගයන් භුක්ති විඳින ජීවිතයක් වශයෙන් ඉස්ලාම් හඳුන්වා දෙනවා ඒ ਸਰව බලධාරී දෙවියන්ගේ ජීවිතයට අනපනත් වලට ඔහුගේ කැමැත්තට අකීකරුව අවිනීතව යම් කිසි කෙනෙක් ජීවත් වුණා නම් ඔහු මරණින් මතු ජීවිතයේදී සදාකාලීනව අපායට නිරයට නිරාගින්නට යොමු කරනු ලබනවා වේදනා කරනු ලබනවායි කියන ඒ විශ්වාසය මුස්ලිම් වරුන් වශයෙන් අපේ සිත තුළ තිබෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පණිවිඩයවත් අපේ මිනිස්සු කියන්නේ නැහැ. අනුමත තරමේ මේ වගේ විශ්වාසයක් අපසතුව තිබෙනවායි කියන එක කියන්න ඕනේ අපි. ආ මේමද ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ. එය තාත්විකද? මිත්‍යා දෘෂ්ටිකද? තර්කානුකූලද? අතාර්කිකද? කියන කර්ණාවන් සාකච්ඡාවට බඳුන් විය යුතු දෙයක්. මරණින් මතු ජීවිතයක් තිබෙනවාය කියන විශ්වාසය ඉස්ලාම් පවසනවා. මරණින් මතු ජීවිතය පිළිබඳව විවිධ ආගම්වල විවිධ දර්ශනවල විවිධාකාර චින්තනයන් තිබෙනවා. Hindu ආගම ගත්තම පුනරුත්පත්තියක් ගැන කතා කරනවා. පුනරුත්පත්තිය. නැවත උත්පත්ති වීම. නැවත ආත්මයක් ලැබීම. ඒ තුලින් ගම්‍යමාන වන්නේ. යම් කිසි කෙනෙක්ගේ ආත්මයක් වශයෙන් ජීවත් වෙනවා නම් ඔහුගේ ආත්මය ඒ ආත්ම මොක්ෂය ලබන අවස්ථාව දක්වා ආත්මය සම්පූර්ණයෙන්ම නිෂේධ වන්නේ නැහැ. ශූන්‍ය වන්නේ නැහැ. ආත්මය තවත් ආත්මයක් වෙතට යොමු වෙමින් පෙර ආත්මයේ ජීවිතයේ ඇතම් අවස්ථාවලදී මතක සටහන් ලබා ගනිමින්ම තවත් ආත්මයක් වෙත යොමු වෙනවා. ඒ නිකන් ගහෙන් අත්ෙන් අත්තකට පැනීම හා සමානයි. ඒ පුනරුත්පත්තිය ගැන කතා කරනවා. යම් කිසි ආකාරයක මෙලොව ජීවිතේ යලි ඉපදීම පිළිබඳව ස්වરૂපයක්. බෞද්ධ දර්ශනය තුල පුනර්භවයක් ගැන කතා කරනවා. පුනර්භවය කියන්නේ ආත්මයක් අරගෙන යෑම නෙමෙයි. එක් ආත්මයක් තුල අපකරන හොඳ නරක දේවල් වල ප්‍රතිඵලය, කර්මඵලය, කර්මඵල විපාකය අපි තවත් ජීවිතයකදී භුක්ති විඳින්නට සිද්ධ වීම. ඒ සම්පූර්ණ ශරීර ආත්මයක් අරගෙන යෑම නෙවෙයි. අපි අරගෙන යන්නේ ශරීර ස්වરૂපයක් හෝ ආත්මයේ සම්පූර්ණ ස්වરૂපයක් නෙමෙයි. කර්ම ඵලය කියන ඒ කර්තව්‍ය කරපු හොඳ කළදේ ඵල ඵලදේ ඒ තමයි අපි අරන් යන්නේ. ඒ පුනර්භවයක් යම් කිසි ආකාරයක අපේ ක්‍රියාවන් නැවත ඉපදීමකට සම්බන්ධ වෙනවා. නැවත පරිසන්දන තත්වයක් තිබෙනවා. ඉස්ලාම් පවසන්නේ පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් හෝ නොවේ. පුනර්නිර්මාණයක් ගැන නැවත අපි ඉපදීමක් පුනර්ඉපදීමක් ගැන ඒ පිළිබඳව සුද්ධ වූ කුර්ආනයේ සඳහන් කරනවා. ඒ සඳහන් කරන සැටි බලන්න. වකාලු අයිදා කුන්නා ඉලාමන් ව රුෆාතන් අයින්නා ලමබ්ඌසුන ඛල්කන් ජදීදා. මුල සිටි වක්තෘවරු තමන් මෙම පණිවිඩය ඉස්ලාමීය පණිවිඩය නැවතත් විභාග කරනු ලබනවා. පරලෝ විනිශ්චයක් තිබෙනවා. නැවත අපට ස්වර්ගයට හෝ නිරයට යන්න සිද්ධ වෙනවා කියන මේ පණිවිඩය ප්‍රකාශ කරද්දී ඔවුන් ප්‍රතික්ෂේප කර නබිවරුන්ව ප්‍රතික්ෂේප කර වක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කර ජනතාව අසපු ප්‍රශ්නයක් තමයි අයිදා කුන්නා ඉලාමන් ව රුෆාතන් අපි ඇටකටු හා නටබුන් බවට පත් වූවාට පසුව අයින්නා ලමබ්ඌසුන ඛල්කන් ජදීදා අපි නැවතත් අලුත් නිර්මාණයක් බවට පත්වනවාද කියලා ප්‍රශ්න කරා. ඒට ਸਰව බලධාරී දෙවියන් සුද්ධ වූ කුර්ආනයේ ඒ ජනතාවට ලබා දුන් පිළිතුරක් පිළිබඳව සඳහන් කරනවා. කුල් කූනු හිජාරතන් අව් හදීදන් නුඹලා පර්වත බවට හෝ යකඩ බවට පත්වන්න නැවත ඉපදීමක් සාධ්‍ය නොවේ කියා ඔබ සිතනවා නම් එය තර්කානුකූල නොවේ කියා ඔබ සිතනවා නම්
නැවත ඉපදීම නැවත නිර්මාණය කිරීම ਸਰවබලධාරී දෙවියන්ට අපහසුයයි ඔබ සිතනවා නම් ඔබ සිතන පර්වතයක් බවට ඔබ පත්වන්න ඔබ සිතන යකඩ තලයක් බවට ඔබ පත්වන්න අව් ඛල්කම් මිම්මා යක්බුරු ෆී සුදූරිකුම් නත්නම් ඔබගේ සිත මනංකල්පිතව සිතන අතිවිශාල නිමවුමක් බවට අති දැවැන්ත ශක්තියක් බවට ඔබ පත්වන්න සුම්ම ෆසයකූලූන මන් යුඊදුනා ඔබ කවුද අපිව නැවත පණගන්වනු ලබන්නේ කියලා ප්‍රශ්න කරානම් පවසන්න කුලිල්ලදි ෆතරකුම් අව්වල මර්රා නුඹලාව ප්‍රථමයෙන් නිර්මාණය කළේ කවුරුන්ද එම ਸਰවබලධාරී දෙවියන් නැවතත් නුඹලාව නිර්මාණය කළ ඕනෑම කාර්යයක මුලින්ම උත්පාදනය කිරීම තමයි අපහසුම කාර්යය තෝමස් අල්වා එඩිසන්ට විදුලි බල්බය සොයා ගැනීමට දහස් වරක් උත්සාහ දරන්නට සිද්ධ වුණා නමුත් උත්සාහය සාර්ථක වුණාට පසුව නැවත නැවත ඒ උත්පත්ති කිරීමට අපට අපහසු නැහැ සාමාන්‍ය තත්වයයි සොයා ගැනීම තමයි අපහසු සොයා ගත්තාට පසුව නැවත නිපැයුම පහසු කාර්යයක් එම තර්කයේ මතම පිහිටා ਸਰවබලධාරී දෙවියන් පවසනවා නුඹලා කිසිත් නොසිටි අවස්ථාවකදී කිසිදු ද්‍රව්‍යයක් වශයෙන් නම් කරනු ලැබීමටවත් නොහැකි අවස්ථාවක්ව සිටියදී නුඹලාව මෙම ලොවට උත්පාදනය කළ දෙවියන්ට මරණින්මතු ජීවිතයේදී නුඹලාව නැවත උත්පාදනය කරවීම නැවත ඇති කරවීම අපහසු කාර්යයක් නොවේ තවත් තැනක ਸਰවබලධාරී දෙවියන් මෙම ප්‍රකාශය පිළිබඳව සුද්ධ වූ කුර්ආනයේ 23 වන පරිච්ඡේදයේ 35 37 වැකියේ සඳහන් කරනවා අයිදුකුම් අන්නකුම් ඉදා මිත්තුම් වකුන්තුම් තුරාබන් ව ඉලාමන් අන්නකුම් මුඛරජුන් අපි ඇටකටු බවට හා නටමුන් බවට පස් බවට පත් වී දිราපත් වුණාට පසුව අපි නැවතත් මේ පොළොව තලයේම බැහැර කරනු ලබනවාය කියලා පවසනු ලබනවාද හයි ආත ලිමාතු අදුන් නුඹලාට ප්‍රකාශ කරනු ලබන මෙම කාර්ය කිසිසේත්ම සිදු නොවන්නේ කියලා දෙවියන්ව ප්‍රතික්ෂේප කරන ජනතාව පවසනවා ඔවුන් පවසනවා තවදුරටත් හින්නිය ඉල්ලා හයාතුන දුනියා නමුතු වනහයා මේ අපේ ලෞකික ජීවිතය නමුතු වනහයා අපි ජීවත් වෙනවා මරණයට පත්වනවා වමා නහනු බිමබුඋසින් අපි නැවතත් නැගිටවනු ලබන්නේ නැ එකපාරයි ජීවත් වෙන්නේ එකපාරක් මැරෙනවා ඊට පස්සේ අපේ ජීවිතය අවසානයි කියා ඔවුන් පවසනවා එය වැරදි කියලා ਸਰවබලධාරී දෙවියන් පවසනවා ඇත්තපස්සොන පරිච්ඡේ දෙකේ සිට හතර දක්වා මම කාරණාවක් මේකට සම්බන්ධ කරන්න සිටිනවා ඒ නිසා තමයි මේව පවසන්නේ අයහසබුල් ඉන්සානු අල්ලා නජ්මා ඉලාම දෙවියන් පවසනවා නුඹලාව නැවත නුඹලා ඇටකටු බවට පත් වී දිราපත් වී පස් සමග මිශ්‍ර වූාට පසුව නැවත නුඹලාව නැගිටවීම අපහසු කාර්යයක් කියලා නුඹලා සිතනවාද බල් කාදිරින අලා අන් නුසව්විය බනාන නුඹලාගේ ඇඟිලි තුඩු පවා ක්‍රමවත් කිරීමට අපි බල සම්පන්නයෝ වෙමුයි කියලා සුද්ධ වූ කුරාණේ පවසනවා. පරලොව ජීවිතේ මරණින්මතු ජීවිතේ නැවත නැගිටවනු ලබන ජීවිතේ විභාග කරනු ලබන ඒ ජීවිතයේ පිළිබඳව ප්‍රතික්ෂේප කරනවා නම් දෙවියන් පවසනවා ඒ මට පහසු කාර්යයක් නුඹලාව මම නැවත නැගිටවනු ලබන්නේ නුඹලාගේ ඇඟිලි තුඩු පවා මම ක්‍රමවත්ව නිර්මාණය කරනවායි කියනවා. මෙතන තමයි විද්‍යාව සම්බන්ධවන්නේ. මරණින්මතු ජීවිතය කියන්නේ පාර භෞතික කාර්යයක්. පාර භෞතිකයි කියන්නේ භෞතික දෙයක් නොවේ. ඒක ඇදහිල්ලක්. විශ්වාසයක්. එක් විශ්වාසයක් ඇදහිල්ලක් තවත් කෙනෙකුට පිළිගැන්වීම අපහසු කාර්යයක්. හේතුව අපි විද්‍යාගාරයක් තුල පරීක්ෂණයක් කරහා නිරීක්ෂණය කරලා නිගමනයට එන දෙයක් නෙවෙයි ඇදහිල්ල කියන්නේ. නමුත් ඉස්ලාම් මේ ඇදහිල්ල පවා ඉස්ලාම් මේ විශ්වාසය තුල පවා විද්‍යාව සම්බන්ධ කරනවා නැවත නැගිටවනු ලබන එක ස්ථීරයි ඒකාන්තයි සහතික සත්‍යයක් ඒ සඳහා නුඹලා කල්පනා කරනු පිණිස මේ ලෞකික ජීවිතයේ පවතින විද්‍යාවක් පිළිබඳව මම පවසන්නම් කියලා ਸਰවබලධාරී දෙවියන් පවසනවා බල් කාදිරින අලා අන් නුසව්විය බනාන නුඹලාගේ ඇඟිලි තුඩු පවා මා ක්‍රමවත් ලෙස නැවතත් නිර්මාණය කරනවායි කියලා මෙතනින් තමයි ඇඟිලි තුඩු පිළිබඳව පර්යේෂණය කරන්නට විද්‍යාඥවරු ක්‍රමක්‍රමයෙන් යොමු වන්නේ ඇඟිලි තුඩු කියන්නේ අපේ ඇඟිලි සටහන් මේ කුර්ආන් වැකිය පහළ වෙලා දැනට අවුරුදු 1445ක් වෙනවා නබිනායක තුමානන්
කියවීමට ලිවීමට දන්නා පුද්ගලයෙක් නොවේ. එතුමානම් ශිල්ප ශාස්ත්‍රය උගත් කෙනෙක් නොවේ. තව දුරටත් පවසනවා නම් තමන්ගේ නම පවා තමන්ගේ අත් අකුරු වලින් ලියා ගැනීමට හැකියාවක් නොමැති අයෙකු වශයෙන් තමයි නබිනායකතුමානන්ව ඉස්ලාමීය ඉතිහාසයේ හඳුන්වා දෙන්නේ. ශිල්ප ශාස්ත්‍රය වටිනා දෙයක්. සාක්ෂරතාවයේ වටිනා දෙයක්. දැන උගත්කම වටිනා දෙයක්. ඒ අනිවාර්යම අපිට අත්‍යවශ්‍ය දෙයක්. එක් පුද්ගලයෙකු සුදුසුකම් වලින් මනිනු ලබනවා නම් වත්පොහසත්කම් වලින් නොවේ. කළු වර්ණ සුදු වර්ණ ભેදයෙන් නොවේ. ඔහුගේ සුදුසුකමෙන් අධ්‍යාපනික සුදුසුකමෙන් උසස් පහත් කියලා කියන්න පුළුවන්. ඒ මිනිසාගේ හැකියාව. හැකියාවෙන් කෙනෙක් මොහු සූරයි වීරයි කියන එක වරදක් නෙවෙයි. තවත් පුද්ගලයෙක්ව අපි ඇඟිලි දික් කරලා මොහු සූරත් නැහැ වීරත් නැහැ කියලා ඔහුව පහත් කරන එක වරදක් නෙවෙයි. හැකියාවෙන් කෙනෙක්ව ප්‍රශංසා කරන්න පුළුවන්. උපතින් උසස් පහස් වන්නේ නැහැ. වර්ණයෙන් උසස් පහත් වන්නේ නැහැ. කුලයෙන් උසස් පහත් වන්නේ නැහැ. හැකියාවෙන් අධ්‍යාපනික සුදුසුකමින් උසස් පහත් වන්නට පුළුවන්. ඒ උසස්කම අධ්‍යාපනයේ උසස්කම මහඟුකම සුවිශේෂත්වයේ ඉස්ලාම් දහම අගය කරනවා. නමුත් ඕනෑකමින්ම නබිනායකතුමාණන්ට එම සුදුසුකම ඉස්ලාම් දහම ලබා දීලා නැහැ. හේතුව නබිනායකතුමාණන් ලෝකයට ඉදිරිපත් කරා පරිශුද්ධ වූ ධර්මය කියලා කුර්ආනීය පණිවිඩය. වැකි 6200 ගණනකින් යුත් මෙම කුර්ආන් වැකි සියල්ලක්ම මොහම්මද් තුමාණන් තමන්ගේ 40 වන වියේ සිට 63 වන විය දක්වා ලෝකයට ඉදිරිපත් කරා. මේ කුර්ආනයේ තුල පවතින අරාබි සාහිත්‍ය අපේ මිනිසුන්ට සිංහල කතා කරන අයට සිංහල සාහිත්‍ය ගැන වැඩි වැටහීමක් නැහැ. මම ඒක පුද්ගලිකව දන්නවා. දෙමළ කතා කරන ජනයාට දෙමළ සාහිත්‍ය පිළිබඳව වැඩි වැටහීමක් නැහැ. ඒ පෞද්ගලිකව අපි දන්නවා. එහෙම තියෙද්දි අපි අරාබි සාහිත්‍යය ගැන කතා කරනකොට අරාබි වල ඒ දන්නෙත් නැහැ, බී දන්නෙත් නැහැ, ආ දන්නෙත් නැහැ, බා දන්නෙත් නැහැ. ඒ නිසා අරාබි සාහිත්‍යයේ තියෙන උසස් පහත්කම මොකද්ද කියන එක සුරගා බලන්න, උරගා බලන්න ඔබට අවස්ථාවක් නැහැ කියන එක දන්නවා. නමුත් අරාබි සාහිත්‍යයන් අරාබි විශාරදයින් මතු කරන අදහස් වලින් කිසිදු කෙනෙකු අරාබි සාහිත්‍යයෙන් විද්‍යාර්ථයෙක් බවට පත් වුණු කිසිදු කෙනෙක් කුර්ආනයේ පවතින උසස් සාහිත්‍ය ස්වර මාධුර්යතර භාෂා අලංකාරය කුර්ආනයේ තිබෙනා වූ වැකිවල තිබෙන ඒ సౌందර්යය පහත් කොට සලකන්නේ නැහැ. ඊටමත් වටිනා අනර්ගණීය උසස් සාහිත්‍යයෙන් සමන්විත කෘතියක් වශයෙන් තමයි කුර්ආනයේ පවසන්නේ. මේ කෘතිය මෙතරම් උසස් සාහිත්‍යයක් වශයෙන් පවතිද්දී එය නබිනායක තුමාණන් තමන්ගේ ස්වකීය අදහසින් තමන්ගේම හැකියාවෙන් තමන්ගේම කුසලතාවෙන් කුර්ආනය ඉදිරිපත් කරා නම් අනිවාර්යයෙන්ම විවේචනයක් ඇති වෙයි මේ නබිනායක තුමාණන් ලියූ කෘතියක් වශයෙන්. එම නිසාම ඕනෑකමින් නබිනායක තුමාණන්ට ලිවීමට හා කියවීමට හැකියාවක් නැතයි කියන එක ඉස්ලාම් දහම තහවුරු කළා. ඒ කුර්ආනයේ වසර 1445කට කලින් සෑම පුද්ගලයෙකුගේම ඇඟිලි සටහන්වල වෙනසක් විවිධත්වයක් තිබෙනවායි කියන පණිවිඩය සඳහන් වෙනවා. නබිනායකතුමාණන්ට අන්වීක්ෂයක් ගැන කිසිසේත්ම අවබෝධයක් නැහැ. එතුමාණන් ජීවත් වුණු කාලවකවානුව 6 වන සියවස ලෝකයේම විද්‍යාවෙන් අඳුරු යුගයක්. ඒ කාලේ ඇඟිලි සටහන් පිළිබඳව සඳහන් කරනවා. මුලින්ම සෑම පුද්ගලයෙකුගේම ඇඟිලි සටහන් වෙනස් විවිධාකාර තමන්ටම එකිනෙකාට ආවේනික වූ ඇඟිලි සටහන් පවතින බව සටහන් කරේ මුලින්ම ලෝකයාට වසර 1880 දී බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රැන්සිස් ගෝල් කියන විද්‍යාර්ථයා විසින්. ශරීර ව්‍යුහය පිළිබඳ විද්‍යාඥවරයෙක් හඳුන්වා දෙන්නම 1880 දී. කාර්මික විප්ලවයත් සමග තාක්ෂණික මෙවලම් දියුණු වීමත් සමග විද්‍යාවේ දියුණුවත් සමග සෑම ශාස්ත්‍රයක්ම හාරා අවුස්සමින් අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇඟිලි තුඩුවල සුවිශේෂත්වය හඳුනාගත හැකි වුණේ බ්‍රිතාන්‍ය දාතිකයන්ට. නබිනායකතුමාණන්ට මේක කිසිසේත්ම අදාළ නැහැ. ක්‍රිස්තු වර්ෂවලින් පවසනවා නම් නබිනායකතුමා ජීවත් වුණේ ක්‍රිස්තු වර්ෂ 571 සිට ක්‍රිස්තු වර්ෂ 624 කියන කාලවකවානුව තුල. 6 වන සියවසේදී ඇඟිලි තුඩු පිළිබඳව කුර්ආනය පවසනවා. 18 වන සියවසේදී ඇඟිලි තුඩු පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතිකයන් සොයාගනු ලබනවා. මෙන්න වෙනස.
වෙන්න විපර්යාසය මම අහන්නේ නැවත නැගිටවීම පිළිබඳව කතා කරනකොට ඒ ඇදහිල්ලක් නිසා ඒ තාර්කිකව තහවුරු කිරීමට එය විද්‍යාගාරයක් තුල පරීක්ෂණාගාරයක් තුල සනාත කිරීමට හැකියාවක් නොතිබෙන විට සර්ව බලධාරී දෙවියන් ඒ නැගිටවීම හා සම්බන්ධ කරලා විද්‍යාවක් ඉස්මතු කරා මේ විද්‍යාව අපි අස්පනා පිට දකින්නවනම් මේ සත්‍යයක් බව අපි වටහා ගන්නවනම් මොහම්මද් තුමාට මේ ප්‍රකාශ කරන්නට කිසිදු හැකියාවක් නැහැ කියන එක අපි දැනගන්නවනම් නියත වශයෙන්ම මේ සර්ව බලධාරී දෙවියන්ගේ ප්‍රකාශයක් නම් ඒ ඇඟිලි තුඩු වලට කලින් ප්‍රකාශ වුණු ඒ නැවත නැගිටවනු ලැබීම කියන समस्त लोकवासी जनताओं में मरणिन मतु जीवितेदी सर्व बलदारी देवियन हमुवे नगिट सिटगत युतुई विभाग करनु लबनवा मे लोके जीविते पिलिबनव कुसल अकुसल पिलिबनव मिनुम दंडकिन मनिनु लबनवा ए तरादिय ए मिनुम दंडे कुसल वलिन पिरनु पुद्गलया स्वर्ग लोकेटत अकुसल वलिन पिरनु पुद्गलया नरकादियटत पत्वेनवाई कीन ए मतय अदगिल्ल मे तुलिन तहवुरु वेनवाई कीन एक तमाई අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින්නේ තවත් එක් කාරණාවක් පවසමින් මෙම වැඩසටහනේ දෙවන කොටස වෙතම යොමු වෙනවා පරලෝවේදී නරකාදියක් පිළිබඳව කතා කරා සාමාන්‍යයෙන් අපේ රටේ සංස්කෘතිය තුලත් නරකාදිය පිළිබඳව ඇදහිල්ලක් තිබෙනවා අපගේ විශේෂ උත්සව දිනවල අපි යනවා අපාය කොහමද දඬුවම් දෙන්නේ කියලා බලන්න සමහර නරකාදියක් වගේ අදලා ඒ නරකාදිය දෙන දඬුවම් පිළිබඳව විවිධ ප්‍රදර්ශනයන් පවත්වනවා අපි දන්නවා නරකාදිය පිළිබඳව ඒ නරකාදිය ඉස්ලාම් දහමත් සඳහන් කරනවා නරකාදී කීපයක්ම පවතිනවා විවිධ තරාතිරම් වලින් පවතිනවා සර්ව බලධාරී දෙවියන් ප්‍රතික්ෂේප කරන ජනතාව සදාකාලීනව නරකාදියට පත් වෙනුමයි කියන එක මුස්ලිම් ජනතාවගේ ඇදහිල්ල විශ්වාසය අපි එම තමයි විශ්වාස කරන්නේ එනිස අපිට පොඩි හිතේ තිබෙනවා පසුතැවිල්ලක් මෙහෙම අපි විශ්වාස කරද්දී මේ පණිවිඩය ගැන අපි ජනතාවට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ජනතාව මේක පිළිගන්නවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. නමුත් යම්කිසි තොරතුරක් අපසතුව තිබෙනවා. අපසතුව යම්කිසි පණිවිඩයක් තිබෙනවා. ඒ පණිවිඩය අපි ප්‍රකාශ කළ යුතුයි කියන ඒ පසුතැවීම අපගේ සිත තුළ තිබෙන නිසා තමයි මෙසේ ඔබ සමග සුහදව මෙවන් වූ පණිවිඩයක් ඉස්ලාම් දහම තුළ තිබෙනවායි කියන එක අපි හුවමාරු කරගන්නවා. ඒ නරකාදිය පිළිබඳව සුද්ධ වූ කුර්ආනයේ තහවුරු කරනකොට ඉන්නල්ලදීන කෆරූ බි ආයාතිනා සෞෆ නුස්ලිහිම් නාර අපගේ වැකි ਸਰව බලධාරී දෙවියන්ගේ වැකි ප්‍රතික්ෂේප කරන අයව අපි සදාකාලීනව නිරයට යොමු කරනවා කුල්ලමා නලිජ ජුලූදුහුම් බද්දල්නාහුම් ජුලූදන් ගෛරහා ඔවුන්ගේ සම කරවන සෑම අවස්ථාවකදීම නරකාදිය කියන්නේ ගින්නෙන් පිරුණු තනක් ඒ ගින්නෙන් දඬුවම් ලැබනකොට සම කරවෙනවා සම්පූර්ණ ඇඟම පිලිස්සෙනවා සම කරවන සෑම අවස්ථාවකදීම බද්දල්නාහුම් ජුලූදන් ගෛරහා අපි ඒ වෙනුවට තවත් සමක් මාරු කරනවා කුමකටද ලියදූකුල් අදාබ් ඒ අපාගත වූවන් නරකවාසීන් නරකාධිකරුවන් වේදනාව හංගිනු පිනිස කියලා සුද්ධ වූ කුර්ආනයේ පවසනවා ඉන්න අල්ලාහ කාන අසීසන් හකීමා සර්ව බලධාරී දෙවියන් අතික්‍රමණය කරන්නෙක් බල සම්පන්නෙක් ප්‍රඥාවන්තයෙක් කියලා මෙම කුර්ආන වැකිය පවසනවා හතරවන පරිච්ඡේදයේ 56 වන වැකිය නරකාදියේ සියලුම ජනතාව දෙවියන්ට දෙවියන් ප්‍රතික්ෂේප කළ ජනතාව වේදනා විඳිනු ලැබීම පිණිස සම කරවන අවස්ථාවේදී කරවූපු කරවන ලද සම වෙනස් කරලා වෙනත් සමක් නැවතත් එම පුද්ගලයාගේ ශරීර ස්කන්ධයට ඇට සැකිල්ලට අන්දවනු ලැබීමක් පිළිබඳව සඳහන් වෙනවා මෙතන පවසන්නේ දැන් මේක මිත්‍යාවක් කියලා යම්කිසි කෙනෙක් තර්ක කරන්න පුළුවන් මෙයත් ඇදහිල්ල මෙයත් විශ්වාසයේ සම්බන්ධ දෙයක් තහවුරු කළ නොහැකි දෙයක් H2O හයිඩ්‍රජන් අණු ඒකක දෙකයි ඔක්සිජන් අණු ඒකකයයි සම්බන්ධ වීමෙන් ජලය සෑදෙනවයි කියන එක මට පරීක්ෂණාගාරයක් තුල ඔප්පු කරන්න පුළුවන් නරකාදී ඔප්පු කරන්න බෑ ඒ ඇදහිල්ල හා සම්බන්ධ දෙයක් නමුත් කුර්ආනයේ සුවිශේෂත්වය ඒ ඇදහිල්ල පිළිබඳව ප්‍රකාශ කරද්දී ඒ විශ්වාසය පිළිබඳව ප්‍රකාශ මේ ලබ්ධියක් සිතේ තිබෙන දෙයක් මේ විශ්වාස කළ යුතුයි කියලා ආගම තුලින් පැනවෙන කාරණාවක් නමුත් ඒ පිළිබඳව ප්‍රකාශ කරද්දී පවා විද්‍යාවක් සම්බන්ධ කරනවා
බද්දල්නාහුම් ජුලූදන් ගෛරහ වෙනත් සමක් මාරු කරවනවා ලියදූකුල් අදාබ් වේදනාව හඟිනු පිණිස කියලා පවසනවා මේ පිළිබඳව නූතන ශරීර ව්‍යුහ විද්‍යාත්මක ඇනටොමි ඒ විද්‍යා ශාස්ත්‍රයේ තුල වේදනා ග්‍රාහකයන් pain receptors වේදනා ග්‍රාහකයන් සමතුල තිබෙනවයි කියන එක සොයාගත්තා වේදනා ග්‍රාහකයන් සමතුල තිබෙනවයි කියන එක සොයාගත්තා දැන් එක්කාන්තාවක් සිය දිවි නසා ගැනීම සඳහා භූමි තෙල් ගැලණයක් අරගෙන තමන්ගේ ඇඟ තුලට දාලා ඇඟට වක් කරගෙන සිය දිවි නසා ගන්නවා ගිනි තබා ගන්නවා ටික වේලාවයි කෑ ගන්න වේදනාව දරා ගන්න බැරිව සම්පූර්ණයෙන්ම සම පිලිස්සුනාට පස්සේ එයා වේදනාවෙන් කෑ ගහන්නේ හේතුව සම කරවි අවසානයි දැන් තියෙන එයාගේ ප්‍රාණය ඉවත් වීම ඉවත් නොවීම කියන සටන මිස සමේ තිබෙන ගින්නේ වේදනාව හැංගීම නොවේ එයා ජීවත් වුණත් සදාකාලීනව කෝමා තත්වයක මෙන් සමට කිසිදු හැංගීමක් නොමැතිව ජීවත් වන්න වේ සමේ තමයි සියලුම ග්‍රාහකයන් තිබෙන්නේ ස්පර්ශයන් දැනිමේ හැංගීම් දැනීමේ සියලුම ග්‍රාහකයන් සමතුල තිබෙනවා ඒනුත් සුවිශේෂීව වේදනා ග්‍රාහකයන් තිබෙන්නේ සමය කියන එක සුද්ධ වූ කුර්ආනයේ පවසනවා නබිනායකතුමාණන් සම පිළිබඳව විශේෂඥයෙක් නොවේ සම පිළිබඳව විද්‍යාර්ථයෙක් නොවේ පරිේශකයෙක් නොවේ කොහොමද මේක නබිනායකතුමාණන් පැවසුවේ මේ අපටත් තිබෙන ආශ්චර්ය නරකාදී පිළිබඳව පවසනකොට නිරේ ගින්න පිළිබඳව පවසනකොට මේ සමයේ තිබෙන විද්‍යාව කොහොමද නබිනායකතුමාණන්ට දැනගන්නට හැකි වුනේ මෙලෙස විද්‍යාවෙන් තහවුරු කළ හැකි යම් යම් ලෞකික කරුණු පදනම් කරගෙන විද්‍යාවෙන් තහවුරු කළ නොහැකි විශ්වාසයට හා ලබ්ධියට ලඟවුණු යම් යම් කාරණාවන් ප්‍රදර්ශනය කිරීමෙන් ප්‍රකාශ කිරීමෙන් ඉස්ලාම් මේ මරණින් මතු ජීවිතය මේ ලෝකයට සනාථ කර තිබෙනවා. එම නිසා සහෝදර සහෝදරිනි අපි මදක් විමසිලිමත්ව අපේ ජීවිතය ගත කළ යුතුයි. ඉස්ලාමීය පැත්තෙන් මුස්ලිම් ජනතාවගේ ඇදහිල්ල තමයි මම මේ මෙතෙක් පැහැදිලි කරේ. එහි තර්ක විතර්ක තිබෙන්නට පුළුවන්. නමුත් අපේ වගකීම මෙවන් වූ විශ්වාසයකින් තමයි අපි සියලුම මුස්ලිම් නානල දාතල මාමිල मच्चान लाओ गुल्ला तेक सुहदवे ऐसुरु करन एकाकारेक मिसे प्रकाश नुकर ऐसुरु किरीम अपि सलकाने कुहक कमक पसे बौद्ध दर्शने पावतीन दैक्म मुकद्द इलक्के मुकद्द हरे मुकद्द कीनेक प्रकाश वेद्दि सिंहल बसी हिंदू आगमे पावतीन ए आगमिक आध्यात्मिक हरे मुकद्द कीनेक දෙමළ බසින් නානා ප්‍රකාරව විවිධ තැන්වල ප්‍රකාශ වෙද්දී මුස්ලිම් ජනතාව වශයෙන් අපේ පවතින හරය ඉලක්කය අපේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක 74ක් සිංහල භාෂාව කතා කරන හෙළ බස් වහර විවහාර කරන ජනතාවට අපි නොපැසුවා නම් අපේ යම්කිසි ආකාරයක කුහකකමක් නොවේද ඒ අරමුණු කරගෙන මෙම කාරණාව පැහැදිලි කරා මේ ඉස්ලාමීය විශ්වාසයක් මේ ඉස්ලාමීය විශ්වාසය තුල සියලුම ලෝකවාසී මුස්ලිම් ජනතාව අපි ස්ථීරව සිටිනවා අපිව නිර්මාණය කළේ ਸਰව බලධාරී දෙවියන් මේ ලෝකයව නිර්මාණය කරේ එම දෙවියන්ව නැමදීම සඳහා පමණයි එම දෙවියන් හැර අන් කිසිදු දෙවි කෙනෙක් අපි නමස්කාර නොකළ යුතුයි එම දෙවියන්ට ආදේශ කිසිවක් අපි නොපැවැත්විය යුතුයි එම දෙවියන් එකදු දෙවියන් කෙනෙක් එම දෙවියන්ට කිසිවෙක් හෝ කිසිවක් හෝ සමාන විය නොහැකි එම නිසා නිර්මාණය කරනු ලැබූ දෙවියන් විසින් නිර්මාණය කරනු ලැබූ මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ කිසිදු වස්තුවකට අපි පුද පූජා නොපැවැත්විය යුතුයි එසේ අපි ජීවත් තුනානම් පමණයි මරණින් මතු ජීවිතයේදී සමස්ත ලෝකයාම විනාශවන විට සෑම මිනිසෙක්ම මරණයටපත් වෙන විට ඔහුගේ මරණින් මතු ජීවිතයේදී ඔහුගේ ලෞකික ජීවිත පිළිවෙත පිළිබඳව විභාගයක් පවත්වනු ලබනවා එම විභාගයේ ලෞකික ජීවිතයේ ඔහු කරපු හොඳ නරක කුසල් අකුසල් සියල්ලක්ම
කිරා මැන බලනු ලබනවා සර්ව බලධාරී දෙවියන්ගේ කැමැත්තට ප්‍රසාදයට විදි විධාන වලට අනපනත් වලට අනුකූලව ජීවත් වුණු පුද්ගලයන් ස්වර්ගස්ත වන බවත් සර්ව බලධාරී දෙවියන්ගේ වචන වලට අකීකරුව අවිනීතව දරුව බලධාරී දෙවියන්ගේ අනපනත් ක්‍රියාත්මක නොකර ජීවත් වුණු ජනතාව නරක ආදියටත් සදාකාලීනව සේන්දු වෙනවා කියන පණිවිඩය මරණින් මතුවට සියලුම ලෝකවාසී ජනතාව නැගිටවනු ලබනවා ඒ එක් අවස්ථාවකදී සිදුවන පුනර්නිර්මාණයක් කියන එක ඉස්ලාම් දහම පවසනවා මේ ඉස්ලාමීය ඇදහිල්ල විශ්වාසය මේ ඔබ සභාගර්භයට තබමින් මෙම වැඩසටහන ඔබගේ සක්‍රීය දායකත්වයේ මම දැන් ඒ සඳහා අවස්ථාව විවෘත කරනවා මේ මතු කරපු කාරණාවලදී හෝ ඒට පරිබාහිර කාරණාවලදී හෝ ඔබේ ප්‍රශ්න වෙතොත් ඔබ ඒ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් ඔබට ඔබගේ සිත තුළ තිබෙන අවංක ප්‍රශ්න සමහර විට අප ගැන වෛරී සහගත පිළිකුල් සහගත මුස්ලිම් එකෙක්ව පෙන්වන්න බෑ කියන මානසිකත්වයේ මත හෝ ඔබගේ ප්‍රශ්න තියෙන්නට පුළුවන් අපි කියන්නේ ඒ සියලු යෝකර් පන්දු ටික අප වෙත යොමු කරන්න. අපි කියන්නේ නැද අපි සනත් ජයසූර වගේ හයේ පාරවල් ගාන්න යනවායි කියලා. දැන් ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් කියලා එකපාරට කියන්නත් බෑනේ. ටීම් එක මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම යනවා. ඒ අර 96 කාලේ නම් කියන්න පුළුවන්. ක්‍රිකට් ටීම් එක වගේ හයේ පාරවල් ගාන්න දැන් එක පුද්ගලෙක් දෙන්නේ කොතමයි හුවා දක්වන්න පුළුවන්. අපි මාස්ටර් බ්ලාස්ටර් වගේ හයේ පාරවල් ගහන්න සූදානම් වෙන්නේ නැහැ. අපේ ස්ථාවරය මොකක්ද කියන්නේ ඔබේ ප්‍රශ්න වලට අපගේ ස්ථාවරය මොකක්ද ඉස්ලාම් පවසන මතය මොකක්ද ඉස්ලාම් දරන ස්ථාවරය මොකක්ද කියන එක අපි පැහැදිලි කරන්න සූදානම් ඔබගේ ප්‍රශ්න යොමු කරන්න හැකියතාක් දුරට ඔබ සෑහීමකට පත් කරවන පිළිතුරු ලබා දීමට අපි සූදානමින් සිටනවා සිනා මුසු මුණකින් ඔබ බැන්නත් ඔබ දෝෂාරෝපණය කළත් ඔබ ඔබගේ සිතට මතුවන වචන වලින් ඔබ වචන මාලා වලින් අපට ප්‍රහාර එල්ල කරත් ඒ සියල්ලක්ම ඔබ වෙනුවෙන්ම විඳ දරා ගනිමින් ඔබ වෙනුවෙන්ම ඉවසමින් ඒ සඳහා පිළිතුරු ලබා දීමට මේ විවෘත වේදිකාව විවෘත කරමින් මා නිහඬවනවා ඔබගේ ප්‍රශ්න සඳහා අවස්ථාව යොමු කරමි